සංග්ලාසස් ලංකාවේ බොහෝ දුරට පාවිච්චි කරන්නේ ෆැෂන් අයිටම් එකක් විදියට තමන්ගේ බාහිර පෙනුම ප්‍රතිරූපය පෞරුෂය වර්ධනය කරගන්න. මේ නිසාම මේක අනවශ්‍ය විසිතුරු ආයත්තමක් කියලා හිතලා සංග්ලාස් භාවිතයෙන් තොරව ඉන්න පිරිස අතිවිශාලයි. ඉතා සුළු පිරිසක් තමා ඇසේ ආරක්ෂාව අරඹයාම මේවා භාවිතා කරන්නේ. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ වැරදි සංග්ලාස් එකක් භාවිතා කිරීමෙන් සංග්ලාස් නොදා ඉන්නවටත් වඩා වැඩි හානියක් ඇසට සිදු විය හැකිද? අද අපි සංග්ලාස් එකක් භාවිතා කළ යුත්තේ කවුරුන්ද, ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු ආදී සියලු දේ ගැන විස්තරාත්මකව සොයා බලමු. ඔබ මේ වගේ UV මීටරයකින් චෙක් කළොත් අවුරුද්ද පුරාම වගේ ලංකාවේ අනතුරුදායක මට්ටමේ UV රේඩියේෂන් ලෙවල් එකක් දැක ගන්න පුළුවන්. World Health Organization එකේ රිපෝට් එකත් මේක සනාථ කරනවා. UV ඉන්ඩෙක්ස් එක 8 හෝ ඊට වැඩි නම් ඉතා අනතුරුදායක මට්ටමක් විදියට සලකන්න. ලංකාවේ අවමය තියෙන්නේ 8. බොහෝ මාසවල 12 තරම් අතිශය ඉහළ අගයක් ගන්නවා. මේ UV කියලා කෙටියෙන් හඳුන්වන්නේ අල්ට්‍රාවයලට් රේස් වලට. මේවට සිංහලෙන් පාරජම්බෝල කිරණ කියලා හඳුන්වනවා. සංග්ලාස් පාවිච්චි කළ යුතු මූලිකම හේතුව තමා මේ පාරජම්බෝල කිරණ නැතිනම් UV රේස් වලින් ඇස ආරක්ෂා කිරීම. මේ UV කිරණ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය ආලෝකයට ආසන්නයේ තියෙන්නේ. මේවා UVA, UVB, UVC කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. සූර්යාලෝකයේ තියෙන මේ UVC කිරණ වලින් වැඩි ප්‍රමාණයක් ඕසෝන් ස්තරයෙන් බ්ලොක් කරනවා. නමුත් UVA සහ UVB කිරණ වලින් විශාල ප්‍රමාණයක් පහළට එනවා. මේ කිරණ නිසා ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා, අවසානයේ අන්ධභාවය පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගන්න සංග්ලාස් එකේ අවම වශයෙන් UVA සහ UVB කිරණ බ්ලොක් කිරීමේ හැකියාව අනිවාර්යෙන් තියෙන්න ඕන. මතක තියාගන්න සංග්ලාස් එකේ පාට කොච්චර අඳුරුද කියන එක මේ UV බ්ලොක් කිරීමේ හැකියාවට කිසිම සම්බන්ධයක් නැහැ. දැන් අපි බලමු UV බ්ලොක් එකක් නැති සංග්ලාස් එකක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි සංග්ලාස් එකක් නැතුව අවුව යනකොට ආලෝකය වැඩි නිසා ඇසේ කණනිකාව කුඩා වෙනවා. එතකොට ඇස ඇතුළට එන ආලෝකය වගේම UV කිරණත් අඩු වෙනවා. නමුත් සංග්ලාස් එකක් දැම්මම ඒකෙන් ආලෝකය අඩු කරන නිසා ඇසේ කණනිකාව ලොකු වෙනවා. එතකොට සංග්ලාස් එකේ UV බ්ලොක් එකක් නැතිනම් සංග්ලාස් නැතුව අවුව යනවට වඩා විශාල UV කිරණ ප්‍රමාණයක් ඇසට ඇතුළු වෙනවා. එතකොට සංග්ලාස් එකක් නොදා යනවටත් වඩා විශාල හානියක් සිදු වෙනවා. ඒ නිසා සංග්ලාස් එකක් දානවා නම් UV කට් කියන එක අනිවාර්යයි. අනික් වැදගත්ම කාරණය තමා ඔබේ සංග්ලාස් එකෙන් ඇස පුළුවන් තරම් කව වෙන්න ඕන. ඒ කියන්නේ ෆ්‍රේම් එකේ දෙපැත්තෙන් උඩින් යටින් ආලෝකය ඇතුළට එන්නේ නැති වෙන්න ඕන. ඒකට මේ වගේ රැප් අරවුන් සංග්ලාස් ඩිසයින් එකක් ඉතා සුදුසුයි. හැබැයි ඒක හැමෝම කැමති ඩිසයින් එකක් නෙමෙයි. ඒ නිසා ඔබ තෝරගන්න ඩිසයින් එක හැකි තරම් ඇස ආවරණය වෙන එකක් වෙන්න වග බලාගන්න. මීට අමතරව සංග්ලාසස් වල පෝලරයිස් පහසුකම ලබා ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ වාහන, වීදුරු, ජල මතු පිටක් වගේ පුෂ්ඨවලින් පරාවර්තනය වෙලා එන තද හිරු එළිය කපා හැරීම. මේක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි, නමුත් තිබෙනවා නම් වඩා හොඳයි. ඊළඟට එන ප්‍රශ්නය තමා මේ ප්‍රමිතියට අනුකූල සංග්ලාස් එකක් මිලදී ගන්න කොහෙන්ද කියන එක. ලංකාවේ බොහොමයක් අඩුමිලට තියෙන්නේ ප්‍රමිතියෙන් තොර අලංකාරය සඳහා පමණක් නිපද වූ සංග්ලාසස්. ඉසල කතා කලා වගේ ඒ වගේ වෙන හානිය වැඩි. ලංකාවේ නමගිය ඔප්ටිෂියන්ස් ලගේ ප්‍රමිතිය හොඳයි, නමුත් රුපියල් 10,000 සිට 35,000 දක්වා වගේ අධික මිලක් ගෙවන්න සිදු වෙනවා. අපි මේ රිවිව් එකට ටෙස්ට් කරපු ඔක්කොම ග්ලාසස් මහරගම ස්පෙක්ස් බේ ආයතනයෙන් ගෙනාවේ. ඒවල ප්‍රමිතිය හොඳයි, ඒ වගේම රුපියල් 1,500 සිට ඉහළට වගේ ඉතා පහසු මිලක් තියෙන. මේ වගේ ඔබ කැමති විශ්වාසවන්ත තැනකින් අනිවාර්යයෙන්ම ප්‍රමිතියෙන් යුතු සංග්ලාස් එකක් මිලදී ගැනීම ඔබේ අක්ෂි සෞඛ්‍යයට ඉතා වැදගත්. දැන් අපි සංග්ලාසස් ගැන බොහෝ දෙනා නගන ප්‍රශ්න කීපයක් ගැන සොයා බලමු. ළමුන් සංග්ලාසස් පැළඳිය යුතුද? ලංකාවේ වැඩිහිටියන් ෆැෂන් එකක් විදියට සංග්ලාසස් පාවිච්චි කළත් ළමයින් සංග්ලාසස් පාවිච්චි කරන්න ඉතා අඩුයි. නමුත් වැඩිහිටියන්ට වඩා ළමයින්ගේ ඇස්වලට UV කිරණ නිසා වෙන්න පුළුවන් හානිය වැඩි. ඒ නිසා ළමයින්ට සංග්ලාසස්, තොපි වගේ දේවල් පළඳින්න යොමු කරන එක ඉතා වැදගත්. සෙවණක ඉන්නකොටත් සංග්ලාසස් දාන්න ඕනද? ආලෝකය වගේම UV කිරණත් පරාවර්තනය වෙනවා. ඒ නිසා ඔබ සෙවණක හිටියත් වෙනත් පෘෂ්ඨවල වැදිලා ඔබේ ඇසට UV කිරණ එන්න පුළුවන්. ඔබ වීදුරු ජනේලයක් පිටිපස්සේ ඉන්නවා නම් වීදුරු වලින් UVB කිරණ බ්ලොක් කරනවා. නමුත් UVA කිරණ වීදුරු හරහා ගමන් කරනවා. සංග්ලාස් භාවිතයෙන් ලැබෙන වෙනත් වාසි මොනවාද?
ඇස දූවිලි වැලි වගේ දේවල් වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේම අවුවේ ගියාම බොහෝ දෙනෙකුට ඇතිවන හිසරදය, ඇස්වල වේදනාව වගේ දේවල් සංග්ලාස් නිසා බොහෝ දුරට අඩු වෙනවා. තවත් ඇස වටා සිනිදි සමයේ පිළිකා ඇතිවිය හැකි ප්‍රවණතාවය විශාල වශයෙන් අඩු වෙනවා. සංග්ලාස් පොදුවේ හැමෝම පාවිච්චි කළ යුතු භාණ්ඩයක්. ඒක කොහෙත්ම විලාසිතාවක් පමණක් නෙමෙයි. හරි සංග්ලාස් එකක් පාවිච්චි කිරීමෙන් ඔබේ ඇස් ආරක්ෂා වෙනවා. ලෝකේ රස විඳින්න එලිමහනේ ගත කරන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා. ඒ වගේම ආකර්ශනීය පෙනුමක්, හොඳ පෞරුෂයක් ඔබට ලබා දෙනවා. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.